සුබ දවසක් ඔයාලා හැමෝටම ලැක්සටිව්ස් මේ වචනත් ඔයාලා දැනගන්න ලැක්සටිව්ස් කියන්නේ මලබද්ධයට අපි පාවිච්චි කරන මෙඩිසින් මලබද්ධය ගැන ඔයාලා දන්නවා මලපහ නිසි ආකාරව පිට වෙන්නේ නැත්නම් ඉතා වේදනාකාරී නම් ඔයාට මේක ලොකු ගැටලුවක් මලබද්ධයට ඔයාලා එක එක ආයුර්වේද ක්‍රම ගෙදරදී හදාගන්න ඒවා එහෙම පාවිච්චි කරනවා ඇති ඒත් ඒ දේවල් తాවකාලිකයි මලබද්ධය පහසුවෙන්ම හොඳ කරගන්න මේ ලැක්සටිව්ස් මෙඩිසින් පාවිච්චි කරන්න. හරි අපි දැන් කතා කරමු පැහැදිලිව මලබද්ධයට පාවිච්චි කරන හැම මෙඩිසින් එකක් ගැනම. ලැක්සටිව්ස් ගැන අපි ආකාර හතරකින් කතා කරමු. වර්ග හතරකින්. පළවෙනි වර්ගය බල්ක් ලැක්සටිව්ස්. මේ කියන්නේ අපේ මහාන්ත්‍රයේ තියෙන්නේ අන්න මෙතනදී අපේ මලපහ හැදෙන ප්‍රමාණය වැඩි කරනවා. බල්ක් ලැක්සටිව්ස් වල නම් තමයි ඔයාලා දන්නවත් ඇති බ්‍රෑන්ඩ් ඊට පස්සේ වැඩිපුරම පාවිච්චි කරන එකක් ෆයිබෝජෙල් මේවා හදලා තියෙන්නේ ජීර්ණය නොවන වෙජිටබල් ෆයිබර්ස් වලින් මොකද මහාන්ත්‍රයේදී මලපහ සහ වතුර එක්ක මේවා හොඳට මික්ස් වෙලා මලපහවල බල්ක් ගතිය හදන්න තමයි මේවා තියෙන්නේ හොඳට මතක තියාගන්න බ්‍රෑන්ඩ් වගේ දෙයක් කාලා හොඳට වතුර බිව්වම ඔයාලගේ මලබද්ධය නැති කරගන්න පුළුවන් ඒ වගේම ෆයිබෝජෙල් මෙතිල් සෙලියුලෝස් වගේ මෙඩිසින් පාවිච්චි කළාමත් හොඳට වතුර බොන්න අමතක කරන්න එපා. හරි අපි දැන් කතා කරමු ලැක්සටිව්ස් වල දෙවෙනි වර්ගය. ඔස්මොටික් ලැක්සටිව්ස්. මේ කියන්නේ මලපහ පිට වෙන්න ලේසි වෙන්න අර මහාන්ත්‍රයේ තියෙන වතුර ගතිය හොඳට මලපහ වලට ඇදලා දානවා. ඝනට තියෙන මලපහ වලට කෙලින්ම ජලය මික්ස් කරනවා. බෙහෙත් වර්ග තමයි ලැක්ටියුලෝස්, ලයිලැක්, යූවිලැක්ස්, මැක්‍රෝගෝල්ස්. මේ බෙහෙත් ඔයාලගේ ගෙදරත් ඇති. වැඩිහිටියාය එහෙම පාවිච්චි කරපුවා. දැන් ඔයාලට මේ දේවල් ගැන හොඳ දැනුමකුත් තියෙනවා. මේ ටයිප් එකේ විශේෂ මෙඩිසින් එකක් තමයි ක්ලීන් එනීමා. මේක නම් පාවිච්චි කරන්නේ සර්ජරි වලදී. මලපහ සියල්ලම ඉවත් කරන්න තමයි මේ මෙඩිසින් පාවිච්චි කරන්නේ. හරි අපි කතා කරන තුන්වෙනි වර්ගය ෆීකල් සොෆ්ට්නස්. සොෆ්ට්නින් ලැක්සටිව්ස්. මේ කියන්නේ ආහාර ජීර්ණ මාර්ගයේ අපේ මලපහ වලට පහසුවෙන්ම ලිස්සලා යන්න පුළුවන් වෙන්න මලපහ වටේට ලික්විඩ් පැරෆින් ලේයර් එකක් දාලා ඝර්ෂණයත් අඩු කරනවා. මේකට මෙඩිසින් තමයි ලික්විඩ් පැරෆින්. ක්‍රීමෆින් කියලා තමයි තියෙන්නේ. විශේෂම කාරණයක් තමයි හොඳට මතක තියාගන්න මේ ක්‍රීමෆින් දිගු කාලීනව පාවිච්චි කරන්න නම් එපා. මොකද අපේ ඇඟට ඕනේ A, D, E, K කියන විටමින් ඇඟට එන එක අඩු වෙනවා. හරි අපි කතා කරන අවසාන වර්ගය හතරවෙනි වර්ගය ස්ටිමියුලන් ලැක්සටිව්ස්. ඒ කියන්නේ අපේ ස්නායු පද්ධතියෙන්ම සිග්නල් යවනවා ආහාර ජීර්ණ මාර්ගයේ මලපහ පහළට එන මූවමන්ට් වැඩි කරලා දෙනවා. බෙහෙත් වර්ග තමයි ඩල්කොලැක්ස්, බිසොකඩල්, ග්ලිසරෝල් වගේ ඒවා. හරි නිරෝගී කෙනෙක් නම් දවසට එකපාරක්වත් මලපහ පිට කරන්න ඕනේ. එහෙම නැතුව දවස් දෙකක් තුනක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ මෙඩිසින් වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරන්න. හරි ලැක්සටිව්ස් ගැන හොඳ දැනුමක් ඔයාලට ආවා ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ලූස් මෝෂන් වලට බෙහෙත් ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.